ටික ගණන් ඉතින් වැඩි පුරත් නෙවෙයි හොඳටම කුකුල් මාසෙම නම් ගණන් අවුරුද්ද අමාරුයි මේ පාර පඩියට අමතරව හරි අමාරුයි ජීවත් වෙන්නත් සල්ලි නෑ ඒකින්ද අමාරුයි කනබන જાති නම් ටිකක් ගණන් වැඩි වැඩිපිලි ගොඩක් අඩුව මේ පාර තියෙනවා මේක අර හොඳ දෙයක් වුණා අර පේමන්ට් එකෙත් අර ඉන්න අයට දාගන්න දීපෝ එක ගැන සතුටු වෙනවා රජයෙන් බඩුමිල අඩු කිරීම සඳහා නොයෙක් පියවරවල් ආරම්භ තියෙනවා නමුත් ඒවා මේ අතර වෙළෙන්දන් විසින් කරන තත්ත්වේ තවමත් තදින් තියෙන බව පේනවා විශ්වාසයෙන්ම සරු කියන්නේ නැහැ මිනිසුන්ගේ අතේ සල්ලි නැති එක තමයි වැරද්ද ඒ කියන්නේ මිනිසුන්ට පස් දෙනෙක් ඉන්න තැනට එකිනෙකුටවත් ගන්න විදියක් නැහැ සරු කියන්නේ එච්චරම සරුවක් නැහැ සාමාන්‍ය වෙළඳාමක් තිබ්බා බඩුමිල නම් වැඩි බඩුමිල වැඩි ඉඳලා තමයි මේ එන එන මිනිසු ගොඩක් ඒක 25ක් විතර ආවොත් දෙන්නේ තුන් දෙනෙක් තමයි ගන්නෙ ආර්ථිකය හොඳටම අමාරුයි කියන තරම් ලාභයට එහෙම කිසිම දෙයක් දෙන්නේ නැහැ 1450 කිලෝ එක මිනිස්සු අහලා යනවා වැඩිම කටේ ගන්න නැහැ ආත්මය බඩුනම් ලාභයි ජනතාව සෑහෙන රස්වලා මෙතනට පොර කාලා ආවොත් සල්ලි අපි ගණන් කියන විදියට බඩුවල ගණන් හැටියට ගන්න නැහැ බඩු එච්චර මිනිසුන්ගේ අතේ සල්ලි නැහැ ආර්ථික තත්ත්වය ඒගොල්ලන්ට බලපානවා ගොඩක් වෙන්න මේව නෙමෙයි හොඳට ආදායම තියෙනවා හොඳට මිනිස්සු වෙනවා පොලට පිරීලා ඉන්නා මේකේ අහැට්ට මෙහෙට බහැලා යන්න බැහැ තරමට සෙනග දැන් ඉතින් අපි ගත්ත බඩු දී ගන්නත් බැරුව බලන් ඉන්නවා ජීවිතයක් ගන්න බැරුව රුපියල් 600ක් විතර එනවා පොලට අඩුයි ගොඩක් ඉස්සර ඉතින් මේ වගේ නෙමෙයි මේ පොලිමට මිනිස්සු එන්නේ බඩු ගන්න අපිට බඩු දී ගන්නත් වෙනදට ජනතාවට ටිකක් සල්ලි ප්‍රශ්න තියෙන හින්දා මේ අපි අර වෙනදා ගේනවට වැඩිය ගොඩක් බඩු අඩුවෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ රතින් අයිති ඇලෙවි කරන්න ඉතින් අපිට ගණන් රුපියල් 50යි 8යි තියෙන්නේ මෙතන ඒකෙන් තමයි අපි අපේ ජීවිතේම ගත කරගෙන මේකෙන් යන්නේ කාලය ගෙවාගෙන වැඩි දුරකට අපි ආර්ථික තත්ත්වයට ගොඩක් වැටලා තියෙනවා. අවද්ද ඒකට ඉස්සර එළවලු රුපියල් 550ට තිබ්බේවා දැන් අද 150 යෝක හැමදාම කරන වැඩක්. මංකොල්ල කැම තියෙන්නේ මේ වෙලෙන්දන්ගේ. සරු නෑ ඉතින් නේද? වඩු මුට්ටු වල ගණන් බලපුවාම ඉතින් අමාරුයි. අවුරුද්ද ඉතින් ඔය ගෙවිලා යනවා. වෙනතර වැඩි හොඳයි අත්‍තරම මේ ඒ වුණාට බඩු වල මිල ගණන් වැඩි. අපි කොච්චර බිස්නස් කරත් එකට තුනක් යනවනේ. දැන් ඉස්සර රුපියල් 10000ක බිස්නස් කරපුවාම රුපියල් 4500ක් ඉතුරු කරගිය කි. දැන් 10000ක බිස්නස් කරපුවා 7500ක් ඉතුරු කරන්න බෑ. මොකද එකට තුනක් බඩු ගණන්. හොඳයි හොඳයි. සාමාන්‍යයෙන් යනවා නේ. ඉතින් වෙන මොනව කරන්නද? ඉතින් තියෙන විදිහකට කාලා වෙන්නේ ආයිමු. බිත්තර ලොරිකාරින් ඇහුවොත් 52යි 53යි කියනවා. මේක විකාරයන්නේ. එක්ක බිත්තර විකුණන එක ලංකාවේ තහනම් කරන්න ඕනි. එහෙම නැත්නම් ඒ මිලට බිත්තර තියෙන්නේ මේ වෙලෙන්දන්ව තලන පොඩි කරලා වැඩක් නැහැ. අපිද පල්ලි අපි නිකන් මේ කසිප් විකුණනද නැහැනේ. අපිට එන ප්‍රමාණය පොඩ අඩු ආවේ. ඒ වුණාට දැන් මේ 10 11 වගේ තිබුණා. එච්චර වෙළඳ පැමිණියේ නැහැ. ඒ නිසා සාමාන්‍ය මිලක් තමයි දෙන. හැබැයි අද 12 වෙනිදා පොඩ එළවලු අඩු වුණා. එන පැමිණීමත් තිය වැඩි නිසා පොඩ මිල ආපු අද. අනේ වැඩක් නැහැ මත මේ අවුරුදු වල ගාව මතන බැස්සන මිල මේ එළවලු මිල දැන් කරවිල ගැලලා තියෙනවා. තාම විකුණන්නේ නැහැ. අවුරුද්ද කන්ද අපිට සල්ලි නැහැ. ආදායමක් නැහැ. කුලී වැඩක් නැහැ. මිනිහෙකුට රස්සාවක් නැහැ. එළවලු මිලක් නැහැ. කන්න දෙයක් ඉතින් බොහොම අමාරු තමයි අවුරුද්ද ගත කරන්න තියෙන්නේ අපිට. ඒකයි කියන්න තියෙන්නේ. කිලෝ ලක්ෂ 35ක් 40ක් වගේ මේ වෙනකොට අවිල්ල තියෙනවා. අර නුරලියේ එළවලු වලට ලොකු ඉල්ලුමක් තිබ්බා උදේවරුේ. ලිස්සෙම රුපියල් 240ට 250ට වගේ ගියා. කැරට් රුපියල් 130යි 140 වගේ මිලකට අලෙවි වුණා. ඉම්පල්ස් ගෝවා රුපියල් 250යි වගේ මිලකට තිබ්බා. නමුත් මේ වෙනකොට ගෝවා අප රුපියල් 100 වගේ මිලකට මිල අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේක පැය දෙකෙන් තුනෙන් දෝල්ලෙන වෙන මිලක් තමයි දමුලාති මැදස්තනේ පවතින්නේ. සාමාන්‍ය මිනිහට පොඩ්ඩක් අමාරුයි ඉතින්. බඩු ගත්තා ඉතින් වෙන දඩිය පොඩ්ඩක් අඩුවෙන් ගත්තේ මිල වැඩි නේ හැමදේම. කොහොම හරි ඉතින් කරගෙන යනවා ඉතින් නෑ බෑ කියලා ඉන්න බෑ ඉතින් පොඩි අයත් එක්ක. ඒ විදිහට ඉතින් අතේ තියෙන විදිහට ඔක්කොම මැට්‍රික් කරගත්තා. වේදි හුඟක් ගන්න. එළවලුත් ඉතින් පේනවා නේද? මිනිඳුන් ඉතින් අර තෙල් එහෙම අඩු කරපු එක පොඩ්ඩක් බලපානවා. ගත්තේ ඉතින් එළවලු ටිකක් විතරයි. රෙදි ළමයි බබාලට ගත්තා අපිට නෑ. අපිට सल्ली कर නැත්තම් අපි ඇවිල්ලා යාලට එක්ක රණ්ඩු වෙන්න තමයි වෙන්නේ හැම එකම ගණන් වැඩි දුප්පත් මිනිස්සු තමයි අසරණ වෙලා ඉන්නේ